දැන් අද ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා අරගලේ මේ අඛණ්ඩ සත්‍යාග්‍රහයේ 20 වෙනි දවස. අදත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය නියෝජනය කරමින් අපේ සිවිල් සමාජ ක්‍රියාදරයන් සියල්ල රෑ පහන් කරමින් මේ අරගලයට දායකත්වය ලබලා දෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි දින කීපය තුළ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න අධිකරණය විසින් දැවැන්ත ජයග්‍රහණයක් මේ රටේ ජනතාවට අත්පත් කර දෙයි කියලා. ඒ තුළින් මේ රටේ ජනවාරි 8 විප්ලවයේ අභිමතාර්ථ නැවතත් යථාර්ථයක් බවට පත් කරලා ඒ ජනවාරි 8 62 ලක්ෂයක් ජනතාවගේ අභිලාෂයන් මුදුන් පමුණවා ගන්න හෙට දවසේ මේ අරගලයේ දෙවැනි දිගුව දියත් කරන්නට අපිට හැකි වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඔව් මම හිතන්නේ 1,257ක් එක දවසකට. ඉතින් ඒ 257න් මේ රටේ ආණ්ඩුවට විශ්වාසයක් නැහැ කියලා පළ වෙනවා. ඒ වගේම මේ රටේ ආණ්ඩුවට කොන්දක් නැහැ කියලා ඔප්පු වෙනවා. ඒ වගේම මේ රටේ ආණ්ඩුවට ඉදිරි වැඩපිළිවෙලක් සහ ස්ථාවරත්වයක් නැහැ කියලා ඔප්පු වෙනවා. ඇරෙන්න ඒ 1,257න් කිසිම වගකීමක් ඒ 1,257 යම්කිසි වැදගත්කමක් නැති බව පේනවා. මේ වෙනකොට 1,200කට අධික මුදලක් මේ වෙනුවෙන් වැය කරලා තියෙනවා. නැවත මේ සතියෙත් නැවත රැස් වෙනවා. ඉතින් මේ ලෝකේ ඉතිහාස පළවෙනි වතාවට මේ රටේ හිට්ලර්ලා ඒ වගේම මේ රටේ ඒ ලෝක යුද්ධත් එක්ක පාර්ලිමේන්තු ගිනි තියලා තියෙනවා. පාර්ලිමේන්තු වර්ජනය කරලා තියෙනවා. නමුත් ආණ්ඩු පක්ෂයක් පාර්ලිමේන්තුව වර්ජනය කරන නිහීන තත්ත්වයට පත් වුණ ලෝක ඉතිහාසයේ පළමු අවස්ථාව. ඉතින් ඒකට එරෙහිව මේ රටේ ජනතාවාද පෙළ ගැහිලා තියෙනවා. බහුතරයක් නැති ආණ්ඩුවක් පෙරලා දමන්නට මේ රටේ යුක්තිය වෙනුවෙන් නීතිය වෙනුවෙන් සාධාරණත්වයේ වෙනුවෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව ಜಾති ආගම් කුල ભેදයකින් තොරව ජනතාව නැගී සිටලා තියෙනවා. ඔව් මෙතන ඉන්නවා හම්බන්තොට ඉඳන් පැමිණි එක්තරා පවුලක් අවුරුදු 8ක දරුවෙක් අවුරුදු 3ක දරුවෙක් සමගයේ බිරිඳ සමග දවස් 21ක් කූඩාරමක නැවතිලා මේ උද්‍යානයේ ඉඳගෙන දිවාරය නොබලා මේ අනවරත අරගලයට දායකත්වය ලබලා දෙනවා. ඒ වගේම මෙතන කාන්තාවෝ ඉන්නවා මේ දවස් 49ටම ඒ තමන්ගේ ගෙදරින් පියමං කරාට පස්සේ අද වෙනකන් මේ අරගලේ ඒ තමන්ගේ දායකත්වය ලබලා දෙනවා. ඒ වගේම මේ තරුණ කොට්ටාෂ සියලු රැකියා අතහැර ඇවිල්ලා ඒ තමන්ගේ අනාගතය පවා පැත්තකට දාලා මේ වෙනුවෙන් දායකත්වය දෙනවා. ඒකෙන් හින්දා අපි බොහොම අභිමානයෙන් සමරනවා මේ මොවුන්ගේ සටන්කාමිත්වය. මොකද ඒ සටන්කාමිත්වය තුලින් තමයි මේ ලෝකේ ආණ්ඩු බිහි වෙන්නේ සහ ආණ්ඩු පෙරලෙන්නේ. ඒකෙන් හින්දා කිසිම ඒකාධිපතියෙක්ට මේ ලෝකේ ආණ්ඩු කරන්නත් ආණ්ඩු පවත්වා ගන්නත් හැකියාව ලැබිලා නැහැ ජනතා බලය නැති තාක් කල්. ඒකෙන් හින්දා මේ ලෝකයේ ඉතිහාසය තුළ පිලිපීන මාකෝස්ට සිදු වුණ දේ, පකිස්තානි සියාවුල්ලාහ්ට වුණ දේ, චිලියේ පිනෝෂේට වුණ දේ හෙට දවසේ මේ රටේ ඒකාධිපති නායකයන්ටත් අත්වනවා ඒකාන්තයි. ඒ ඒකාන්ත ඉරණම ජනතා ජයග්‍රහණයක් බවට පත් කරගන්නට පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරන ඒ සියලු බලවේගයන්ට අපි මේ මොහොතේ හිසනමා ආචාර කරනවා.